රහතුන් වහන්සේ. එතකොට දැන් රහතුන් වහන්සේ මේ ධම්ම දේශනාවේ කිව්වා මේ ඒ පින්කම් කරලා ඉල්ලලා ප්‍රාර්ථනා කරලා තියෙනවා නම් නිවන වැහෙනවා කියලා. දැන් ඒ අතීතේ කරපු ඒවා දැන් ඉතින් ඕවා අමතක කරලා දාන්න. ඉතින් දැන් ඉතින් ඒ සියලු දේවල් අමතක කරලා දාලා දැන් හරියට ඉල්ලන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්නේ නැතුව යාඥා කරන්නේ නැතුව මේ වර්තමාන මොහොත කරපු පින්කම වර්තමානෙම පුණ්‍ය පාප පහිනස කරලා දීලා පවර්ලා අනුමෝදන් කරලා ඒකෙන් මිදෙන්න. ඒකෙන් මිදීමට පුළුවන් මේ දේ දැන් අපිට සත්‍ය ධර්මය හම්බ වුණා. ඒ දේෙන් දැන් අපිට ඒ දේ ලබන්න පුළුවන්. පුළුවන් පුළුවන් කිසිම කෙනෙකුට වරදින්න හරියට ආනපාන සති සමාධි හතර කම දාන කරනවා නම් නිවන් දකින්න. බුද්ධ ශක්තියට අනුගත වුණා නම් නිවන් දකින්න සැකයක් අවිශ්වාසයක් නැතුව. අරහතුන් වහන්සේට දීර්ඝාස. දැන් බැරි වෙලාවත් ඔබ කවුරු හරි දැන් මෙතෙන්දි ඉගෙන ගත්ත දැනගත්ත බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ කියලා මේ ස්ථාන හතරකින් දැන් මේ යනකොට එහෙම ඔබ කොච්චරම මෙතන ඉගෙන ගත්තත් දැනගත්තත් තේරුම් ගත්තත් මොන හෝ පොඩි සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වුණා නම් ඔබට බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඔබ නිවැරදිව බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් ඒත් බෑ. ඔබ සද්දස්ස කුල බුද්දස්ස වුණේ නැත්නම් ඒත් බෑ. ඒකත් තේරුම් ගන්න. එහෙනම් අරහතුන් වහන්සේ මම මේ ඊළඟ දැන් සිකුරාදා ඉවරුණාට පස්සේ ඊළඟ දවසේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න හිරිවටුන්න යන්න හිතන් ඉන්නවා. කමන්නයි ඉතින් 11 ඉවර වෙනවා 12 ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි 13 වෙනිදා නම් යන්න එපයි කියලා මං කියන්නේ. 13 වෙනිදා මේ හදුව චෛත්‍යය විවුර්ත කරන්න හදනවා කියලා ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. 12 වෙනිදා ඔව් 12 11 ඔව් 12 ගියාට ප්‍රශ්නයක් නැහැ. 11 අවසාපි 4ට 3:00 4ට ඉවරයි. එදා වුණත් යන්න පුළුවන්. එහෙම නැත්නම් 12 වෙනිදා ගියත් කම නැහැ. හැබැයි 13 වෙනිදා නම් ඉල්ලලා අවසක් යන්නේ නොයන එක වඩා හොඳයි කියලා මම. එහෙමනම් අරහතුන් වහන්සේ මට ආයෙත් සැරයක් වදාරන්සේකවා අනුකම්පාවෙන් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ කොහොමද කියන්නේ දැන් මේක හැම